මතක තියාගන්න අමතක කරන්න එපා වැඩිහිටි දරුවෙකුට වගේ ළඟ තියාගෙන පුතේ මේක මෙහෙම කරන්න මේක මෙහෙම වෙන්න කියලා කියලා දෙන එක නෙමෙයි සුදුසුම දේ වෙන්නේ එයාට තනියම ඉබේ ඉගෙන ගන්න දෙන්න ඕනේ මොකද ඒ අධ්‍යක්ීම් වලින් ඉගෙන ගන්න දරුවා ඔයාට හිතා ගන්න බැරි තරම් ශක්තිමත් මනසක් තියෙන ශක්තිමත් හැකියාවන් වලින් පිරිච්ච දරුවෙක් බවට පත් වෙනවා ඒක අමතක කරන්න එපා මේක කරන්න කියලා දරුවට උගන්වනවට වඩා එයාට ඉබේ ඉගෙන ගන්න පරිසරය හදලා දෙන්න තින්තවල ඔබලා හරියට කකුල් දෙකෙන් ඇවිදිනවා වගේ පිටුව පුරා ඇඟිලි දෙකෙන් මෙන්න මෙහෙම ඇවිදිනවා उपयोगी අකුරු හදන්න කියවන්න පුරුදු කරවන්න ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු ඊට පස්සේ වෙන දේවල් මෙන්න මේවට ලොකුවට අපි මහන්සි වෙනවා නමුත් මේ අත්‍යවශ්‍යම කාරණේ වෙන දරුවන්ගේ පුංචි දරුවන්ගේ ඒ කියන්නේ මුල්ලමාවි අවදියේ දෙන්න ඕනි කුසලතා සංවර්ධනය ගැන දරුවන්ගේ මුල්ලමාවි සංවර්ධනයේදී යොමු කරන්න ඕනි පැත්ත ගොඩක් වෙලාවට අපිට මඟහැරෙනවා හොඳයි දැන් මේ දරුවන්ගේ සියුම් මාංශ පේශිවල චලනයන් වල වෙනස්කම් සිද්ධ වෙනකොට මම තව පැහැදිලි කරන්නම් दर्वांगे शिव मांसपेशी वाल चलने विविध व्यास्काम सिद्धन को अलगे मे शिव मनोचालक हा शारीरिक कुशलता वर्धने पटांगण टिकेट අකුරුලියන්න කියවන්න සහ ඊට එහාටව දැනුම ලබා ගන්න උදාහරණයක් විදිහට අපි සරලවම කිව්වොත් එහෙම පාසල් අධ්‍යාපනය නැත්නම් පාසලට ගිහිල්ලා ඉස්කෝලේදී අපි ඉගෙන ගන්න සූදානම් වෙන්න කලින් ඇත්තට මේ හසුරු කුසලතා කියන එකත් අර කුසලතා අනිත් කුසලතා වගේම ගොඩක්ම වැදගත් දෙයක් තමයි දරුවන්ට ඒ හැම දෙයක්ම ලේසියෙන් පහසුවෙන් ළඟා කරගන්න. අකුරු හඳුනා ගන්න, ඒ වගේම අකුරු කියවන්න, ලියන්න, ඊට පස්සේ අපිට වෙනත් දැනුම ලබා ගන්න මේ හසුරු කුසලතා වර්ධනය කරන එක අපිට ගොඩක් බලපානවා. හරි. බලන්න සමහර දරුවෝ වතුර චුට්ටක්වත් හලන්නේ නැතුව හරි පරිස්සමෙන් වාචන දෙකෙන් දෙකට ජලය මාරු කරයි. සමහර දරුවන් අති වතුර හැලේ. සමහර විට පෙර පාසල් වයස දරුවන් අපි දකිනවා හරියට කෝප් එකකින් තවත් කෝප් එකකට වතුර ටිකක් හලන්න තු වක් කරගන්න බෑ. කරගන්න බැරි ගොඩක් දරුවන් ඉන්නවා. එතකොට ඒ දරුවන්ද ඒ වගේ දේවල් ඉබේම සංවර්ධනය වෙන්නවත් අම්මලා තාත්තලා ඉඩ දීලා නැහැ. ඉතින් බලන්න කොයිතරම්නම් හානියක්ද කියලා අපි හිතලා හෝ නොහිතා හෝ කරපු දෙහිඳ දරුවට ලොකු කුසලතාවයක් ලං කරගන්න තිබිච්ච අර අවස්ථාව නැති වෙලා තියෙනවා. මොකද ඒ වගේ දරුවන් අපි ගොඩක් දකිනවා. මේ වගේ ක්‍රියාකාරකම් වලින් ගොඩක් වර්තමාන දෙමාපියන් ඈත් වෙලා ඉන්නවා. හැබැයි ඒකෙන් දරුවට විශාල හානියක් වෙනවා. ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට හොඳයි අදත් අපි ගොඩක් විස්තර අරගෙන ඔයාලා ළඟට ආවා මේ දරුවන්ගේ සංවර්ධනය කරන්න ඕන කුසලතා මොනවාද දරුවන් එක්ක හැසිරෙන්නේ කොහොමද මේ දවස් ටිකේ අන්න ඒ වගේ තොරතුරු ගොඩක් අරගෙන අදත් අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නයි සූදානම් වෙන්නේ අපි බලමු දරුවන්ගේ මේ මොනවාද කුසලතා අපේ හසුරු කුසලතා තියෙනවා ඊට පස්සේ පෙරලිවීම කුසලතා තියෙනවා ඊට පස්සේ දනිත සංකල්ප තියෙනවා ලැන්ග්වේජ් ස්කිල්ස් භාෂා සංකල්ප තියෙනවා විෂුවල් ඩිස්ක්‍රිමිනේෂන් දෘෂ්ටි විභේදන කුසලතා එතකොට තව එතනින් එහා ගියපුවාම ප්‍රී රයිටින් ස්කිල්ස් පෙරලිවීම කුසලතා රයිටින් ස්කිල්ස් ලිවීමේ කුසලතා තව ස්පීකින් ස්කිල්ස් කතන කුසලතා මේ ආදී වශයෙන් වඩා කුසලතාවයන් ඒ කියන්නේ හැකියාවන් දරුවන් තුළ මේ මුල්ලමාවේ සංවර්ධනයේදී ගොඩාක් වැදගත් විධිමත් අධ්‍යාපනයට යාමට පෙර මෙන්න මේ කුසලතා ටික දරුවන් තුළ සංවර්ධනය කරන්න කොහොමද මේවා අපි ගෙදරදී කොහොමද අම්මලා තාත්තලා සම්බන්ධ වෙලා අපි එදිනදා කටයුතු කරගෙන යන ගමන් කොහොමද දරුවන්ගේ මේ අවශ්‍ය කුසලතා ටික මේ වයසට අවශ්‍ය කුසලතා ටික වර්ධනය කරගන්නේ කියලා දැන් අපි සාකච්ඡා කරමු හොඳයි අද ඒ ආශ්‍රයෙන් අපි කතා කරනවා අද මෙන්න මේ හසුරු කුසලතා වර්ධනය නැත්තම් මැනිපියුලේටිව් ස්කිල්ස් ඩෙවලොප් කරන්නේ කොහොමද දරුවගේ
ඒ සඳහා අපිට gederedi මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සහ අම්මා තාත්තා කොහොමද මෙන්න මේ හසුරු කුසලතා වර්ධනය නැත්නම් manipulative skills develop කරන්න අම්මා තාත්තා සහ gedර වැඩිහිටියන් කොහොමද දරුවන් එක්ක සම්බන්ධ වෙලා මේ ඔහුට ඔයාට උදව්වක් වෙන්නේ මෙන්න මේ කුසලතා වර්ධනය කරගන්න හොඳයි එහෙනම් අපි දැන් බලමු මොකක්ද මේ හසුරු කුසලතා වර්ධනය නැත්නම් manipulative skills කියන්නේ කියලා කොහොමද ඒක develop කරන්නේ නැත්නම් දරුවාතර සංවර්ධනයේ එම කුසලතාවේ සංවර්ධනය කරන්නේ කොහොමද කියලා අපි වැඩිදුර තොරතුරු බලමු. ඔව් මම හිතන්නේ දැන් අපි මේ වැඩසටහන අම්මලා තාත්තලා ගොඩක් අය දන්නවා අපි මේ වැඩසටහන අරගෙන ඉන්නේ දරුවන් සඳහා නරඹන්න නෙවෙයි මේ වැඩසටහන තියෙන්නේ මොකද අපේ ගොඩක් වැඩසටහන් තියෙන දරුවන් බලන්න තමයි. හැබැයි මේ වැඩසටහන දරුවන් සඳහා නරඹන්න නෙමෙයි අම්මට තාත්තට එහෙම නැත්නම් මේ දරුවන් එක්ක ගත කරන වැඩිහිටියන් තමයි මේ වැඩසටහන නරඹන්න තියෙන්නේ. එතකොට මේ වැඩසටහන් වලදී කියලා දෙන්නේ දරුවන් කොහොමද හරි විදිහට දරුවන්ට මඟ පෙන්වන්නේ ඒ වගේම නිවැරදි ක්‍රමයට දරුවන්ගේ දරුවන් තුළ ගොඩනැගිය යුතු කුසලතා සංවර්ධනය වගේ දේවල් කොහොමද නිවැරදි ආකාරයෙන් කරන්න කියන එක තමයි අපි මේ වැඩසටහනෙන් අරගෙන එන්නේ. හොඳයි. එතකොට දැන් ටීචර් කිව්වා අපි ගොඩක් කුසලතා සංවර්ධනයේ දරුවන් ගැන කතා කරනවානේ මුල්මාර්ගය සංවර්ධන අවධියේදී කරන්නම ඕනි ගොඩක් දේවල් කරන්නෙම නැති දෙයක් තමයි අත්‍තරම් මේ නිවැරදි විදිහට කුසලතා සංවර්ධනය කියන එක. අවාසනාවකට වර්තමානයේ මේක ගොඩක් කාලවට අම්මලා තාත්තලා නොදැනුවත්කම නිසා මගහැර ගන්න දෙයක් තමයි මේ වර්තමාන අධ්‍යාපනයේ රැල්ලකට අහු වෙලා වගේ හරියට මේකත් එක්ක හැල්මේ දෝනවා පස්සෙන් අකුරු ටික කරන්න නැත්නම් අපි මොනවා හරි විධිමත් අධ්‍යාපන ඉංග්‍රීසි භාෂාව පුරුදු කරවන්න වෙනත් භාෂා පුරුදු කරවන්න අකුරු හදන්න කියවන්න පුරුදු කරවන්න ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු ඊට පස්සේ වෙන දේවල් මෙන්න මේවට ලොකුවට අපි මහන්සි වෙනවා නමුත් මේ අත්‍යවශ්‍යම කාරණේ වෙන දරුවන්ගේ පුංචි දරුවන්ගේ ඒ කියන්නේ මුල්මාවි අවධියේ දෙන්නම ඕනි කුසලතා සංවර්ධනය ගැන දරුවන්ගේ මුල්මාවි සංවර්ධනයේදී යොමු කරන්න ඕනි පැත්ත ගොඩක් වෙලාවට අපිට මඟහැරෙනවා දරුවන්ගේ කුසලතා සංවර්ධනයේදී මේ භාෂා සංකල්ප ඒ කියන්නේ ලැන්ග්වේජ් ස්කිල්ස් ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි සහ සිංහල භාෂා සම්බන්ධව ඒ වගේම ගණිත සංකල්ප ඊට පස්සේ දැන් අපි අද කතා කරනවා කියලා කිව්වම හසුරු කුසලතා තමයි මැනිපියුලේටිව් ස්කිල් එක ගැන ඒ වගේම දෘෂ්ටි බෙදෙන කුසලතා visual discrimination auditory skills ekena srone bedena kusalata perali viyame kusalata pirating skills wagema writing skills liyame kusalata etara me hama deekadan pilot api enna one godak pilot enna one thawa e wagema katana kusalata tiyenawa e wagema focus and self control ekena avadaniya saha swayampalanaya sannivedana kusalata communication skills e wagema making connection me sambandha godana gime me kihipayak vitarai man hitanne punji daruwanthara godana ganna one kusalata godak me wage tiyena හොඳයි අපි අද කතා කරනවා කියලා කිව්වේ මේ හසුරු කුසලතා එහෙම නැත්නම් මැනිපියුලේටිව් ස්කිල් එක ගැන. හොඳයි. දැන් මේ දරුවන්ගේ සියුම් මාංශපේශිවල චලනයන් වල වෙනස්කම් සිද්ධ වෙනකොට මම තව පැහැදිලි කරන්නම්. දරුවන්ගේ මේ සියුම් මාංශපේශිවල චලනයන්ගේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනකොට එයාලගේ මේ සියුම් මනෝචාලක හා ශාරීරික කුසලතාත් වර්ධනය වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. ඒ කියන්නේ දැන් මේ මං කියුවේ සියුම් මාංශපේශිවල චලනයන්ගේ මේ විවිධ විදිහට චලනයන් වෙනස් වෙනකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් අපි ගමුකෝ දැන් කතුරකින් කපනවා. කතුරකින් කපනකොට අපේ මේ ඇඟිලිවල මාංශපේශි ඊට පස්සේ කතුර අල්ලන විදිය, මේ කතුරට ඇඟිලි දා ගන්න විදිය, කතුරෙන් කඩදාසියක් කපනකොට ඒ කපන විදිය, රෙදි කෑල්ලක් කපන විදිය, කඩදාසියෙන් නිදහසේ කපනකොට, කඩදාසියේ හැඩයක් කපනකොට, ලයින් එකක් දිගේ කපනකොට ඒ සියුම් මාංශපේශිවල චලනයන්ගෙත් විදිනස්කම් සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ කපනකොට එක එක විදිහට කපන්න ඕනේ. මොකද රෙදි කෑල්ලක් කපනවා වගේ නෙමෙයි කොලයක් කපනකොට නේද? ඒතෝ ඒ වගේ බීම් වටයක් කපනකොට ඒ වගේ නේ තවත් වෙනස්. මෙන්න මේ එකක් විතරයි. ඒ වගේම තව වෙන ක්‍රියාකාරකමක් ගන්නකෝ. මොකක් හරි අපි වැලි වලින් මොකක් හරි දෙයක් හදනකොට නැත්තම් පොල් කටුවක් අරන් මොකක් හරි දෙයක් හදනකොට ගොඩක් දේවල් තියෙනවානේ. මෙන්න මේ දේවලුත් එක්ක අපි එක එක දේවල් කරද්දී මේ සියුම් මාංශපේශිවල චලනයන්ගේ විවිධත් එක එක විදිහට මේවා අපිට චාචාණය කරන්න ඕනේ. ඇඟිලි ඊට පස්සේ ඇස් අත් කකුල් මෙන්න මේ වගේ මෙන්න මේ විවිධත්වයක් එක්ක දරුවගේ සිවි මනෝචාලක කුසලතා හා ශාරීරික කුසලතා ගොඩක් ප්‍රබල ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ විවිධ ක්‍රියාකාරකම් එක්ක දරුවගේ සංවේදී ඉන්ද්‍රියන් වන ඇස් කන් නාසය මෙන්න මේ වගේ මේ සංවේදී ඉන්ද්‍රියන් වල තියෙන විශාල සහ සිවි මාංශපේශී වල වර්ධනයත් එක්කම දරුවා තමන් සතු හසුරු කුසලතාද ප්‍රබල ලෙස වර්ධනය කරගන්න පටන් ගන්නවා. හොඳයි අපි දැන් බලමු දැන් මේ හසුරු කුසලතා වර්ධනය කරගන්නේ වර්ධනය කරගන්න ඕනේ ඇයි සහය වර්ධනය කරගන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම බලමු අපි ඇයි ඇත්තටම මේ හසුරු කුසලතා දරුවන් තුළ වර්ධනය කරගන්න ඕනේ කියලා. දැන්
අකුරු ලියන්න කියවන්න සහ ඊට එහා තව දැනුම ලබා ගන්න උදාහරණයක් විදිහට අපි සරලවම කිව්වොත් එහෙම පාසල් අධ්‍යාපනය නැත්නම් පාසලට ගිහිල්ලා ඉස්කෝලේදී අපි ඉගෙන ගන්න සූදානම් වෙන්න කලින් ඇත්තට මේ හසුරු කුසලතා කියන එකත් අර කුසලතා අනිත් කුසලතා වගේම ගොඩක්ම වැදගත් දෙයක් තමයි දරුවන්ට ඒ හැම දෙයක්ම ලේසියෙන් පහසුවෙන් ළඟා කරගන්න අකුරු හඳුනා ගන්න ඒ වගේම අකුරු කියවන්න ලියන්න ඊට පස්සේ අපිට වෙනත් දැනුම ලබා ගන්න මේ හසුරු කුසලතා වර්ධනය කරන එක අපිට ගොඩක් බලපාන. දැන් අපි ඒකන කතා කරගෙන යද්දි තේරෙයි ඇත්තටම මේක හිතනවට වඩා ගොඩක් ලොකුවට බලපානවා නේද පුංචි දරුවන්ට හසුරු කුසලතා වර්ධනය හරි විදිහට කරනවා නම් මං හිතන්නේ දරුවන්ට අධ්‍යාපනයේ ඇත්තටම ගොඩාක් පහසුයි කියන එක අම්මලා තාත්තලාට අද වැඩසටහන නරඹද්දිම හොඳට තේරෙයි. හසුරු කුසලතා වර්ධනය හොඳට කරනවා නම් දරුවන්ගේ අධ්‍යාපනයට අපිට හිතා ගන්න බැරි ලොකු පිටුවහලක් හම් වෙනවා කියලා. හොඳයි. අපි එකින් එක බලමු මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්න පුළුවන් කියලා. දැන් අපි මේ වැඩසටහනදී කියලා දෙන්නේ ගෙදර දොරේදී අම්මත් එක්ක තාත්තත් එක්ක ආච්චිත් එක්ක සීයාත් එක්ක නැත්නම් මේ දරුවා නිතරම ගැටෙන අයත් එක්ක ඉන්නකොට ඒ ඉබේම දරුවගේ මේ හසුරු කුසලතා වර්ධනය වෙන්න අපි මොනවද කරන්න ඕනේ? අපි යාළුවත් එක්ක මොන වගේ දේවල්ද කරන්න ඕනේ? මොන විදියටද යාළුවට මඟ පෙන්වන්න ඕනේ කියලානේ? අමුතුවෙන් වෙලාවක් වෙන් කරගෙන අපිට කරන්න කියලා මහලකු දේවල් නැහැ. අපිට වැඩිපුරම අපිට කරන්න පුළුවන් සරලව මේ දරුවන් එක්ක අපි ඉන්න වෙලාව අපිට ඒ දරුවන් වෙනුවෙන් අපිට ගලප ගන්න පුළුවන් ගොඩක් අපේ ක්‍රියාකාරකම්. ඉතින් අපි අද ඒව තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්න. හොඳයි අපි දැන් බලමු දරුවගේ මේ හසුරු කුසලතා සංවර්ධනයට මොන වගේ ක්‍රියාකාරකම්ද ගෙදර දොරේදී කරන්න පුළුවන් අම්මට තාත්තට අයියලාට අක්කලාට නැත්නම් මේ ආච්චිට සීයට ගෙදර ඉන්නකොට මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මේ මැනිපියුලේටිව් ස්කිල් ඩෙවලොප්මන්ට් එක නැත්නම් මේ හසුරු කුසලතා වර්ධනය කරන්න මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා අපි එකින් එක අරගෙන බලමු. ඒ වගේම අපි ඒව කරනකොට මොකක්ද වෙන්නේ කොහොමද ඒව සංවර්ධනය වෙන්නේ මොන විදිහටද බලපාන්නේ කියලා අපි සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට. හොඳයි. දැන් මේ මැනිපියුලේටිව් ස්කිල්ස් නැත්නම් හසුරු කුසලතා වර්ධනය කියන යටතේ පොඩි ක්‍රියාකාරකමක් අපි සඳහන් කරන්නේ කතරකින් කපනකොට කොහොමද කඩදාසියක් කපද්දී කොහොමද එතනින් එහාට ගියපහම රෙදි කෑල්ලක් කපනකොට කොහොමද අනේ ඒ සියුම් වෙනස දරුවා අඳුර ගන්න ඕනේ සියුම් වෙනස මේ දරුවාගේ ඇඟිලි වලට දැනෙන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ සියුම් ආංශ පේශි වර්ධනය කරන්න ඕනේ අපි මුලින්ම අකුරු වලට යන්න කලින්. මේ දරුවාගේ ඇස අද්දෙක මනස මේ තුන හොඳින් අපිට සංවර්ධනය කරලා සංවේදීන්ද්‍රයන් සංවර්ධනය කරලා කරන ඇක්ටිවිටීස් අපිට කරන්න පුළුවන් ගෙදර ඉඳන්ම සරල විදිහට. උදාහරණයක් විදිහට මම දැන් සඳහන් කරන්න ගන්න ජල භාජන දෙකක්. භාජන දෙකකින් අපිට වතුර වක් කරන්න පුළුවන්. භාජනයකින් තවත් භාජනයකට වතුර වක් කරන්න දෙන්න පුළුවන්. ඒතර දරුවා ඒක සමබරව හරියට වතුර භාජනයට වක් කරන්න ඕනේ. හරි. බලන්න සමහර දරුවෝ වතුර චුට්ටක්වත් හලන්නේ නැතුව හරි පරිස්සමෙන් භාජන දෙකෙන් දෙකට ජලය මාරු කරයි. සමහර දරුවන් අතේ වතුර හැලේ. හරි. ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් කරන්න දෙන්න පුළුවන් අපිට මේ මැනිපියුලේටිව් ස්කිල්ස් නැත්තම් හසුරු කුසලතා වර්ධනයට. ඔන්න ඔය වගේ සරල ක්‍රියාකාරකම් ගෙදරදී අම්මා වැඩක් කරන වෙලාවෙදී භාජන දෙකට වතුර ටිකක් දාලා දෙන්න. භාජනයකට වතුර ටිකක් දාලා දෙන්න. මේක භාජන දෙකෙන් දෙකට මාරු කරන්න කියලා. හරි. ඔන්න ඔයගේ අපි හිතන්නේ නැති චූටි පොඩි පොඩි ක්‍රියාකාරකම් වලින් මෙන්න මේ දරුවන්ගේ මැනිපියුලේටිව් ස්කිල්ස් නැත්තම් හසුරු කුසලතා වර්ධනය දරුවන්ගේ අපිට දැන් ඒ උදාහරණයක් ගත්තොත් එයාගේ ඇස් දෙකේකට යොමු වෙන්න ඕනේ. එයා හිතන්න ඕනේ දැන් මේක බිමට වැටෙන්න නැත්නම් දාන්න ඕනේ කියලා. හරි. ඊට පස්සේ එයාගේ අත් දෙක ක්‍රියාකාරී වෙනවා. මේ ඇඟිලි ක්‍රියාකාරී වෙනවා. ඇස් දෙක අන්න ඔය හා සමාන ඉන්ද්‍රයන් කිහිපයක්ම උත්තේජනය වෙනවා. හරි. මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකම් ගෙදරදී කරන්න පුළුවන්. ඔව් දැන් මේකෙදි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා පුරුදුලා ඉන්න දෙයක් තමයි සමහර අය බබා මේක අපි දන්නේ නැතුව භාජන දෙයක් කරන් කරා ටක් ගාලා අපි එක වළක්වනවා. එයි ගේ පුරාම හලනවා බබාට තා මේක බෑ නවත්තන්න ලෝක කරන්න එපා 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 කියලා ගොඩක් දේවල් කියලා අපි මේක නවත්තන අවස්ථා තියෙනවා. මොකද යාට තාම බෑ සමහර මේ භාජන වල තියෙන වතුර හලා ගයි. මෙන්න මේ වගේ දේවල් උත්තු. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරනවා නම් අපි දරුවන්ගේ මං හිතන්නේ අපි දැවැන්ත හානියක් කරන්නේ දරුවාගේ කුසලතා සංවර්ධනයට. අතර මේ වගේ දේවල් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරන්න පෙර පාසල් අවදි වෙනකන්වත් ඉන්න එපා කියලා තමයි අපි නම් කියන්නේ. මොකද ඒවා ඊට වඩා පුඩා දරුවන්ව කොහොම කරන්න පුළුවන් දේවල්. අවුරුද්ද එකහමාර දෙකහමාර මේ වගේ වයසේ කරන්න පුළුවන් දේවල් පොඩ පොඩ තියෙනවනේ. දරුවන් අම්මලා තාත්තලා පරිස්සමට මේවා අඳුරගෙන මෙන්න මේ වගේ දේවල් කරන්න දෙන්න ඕන දරුවට හානියක් නොවන දේවල්. දැන් හිතන්නකෝ දැන් ටීචර් කිව්වාගේ මේ භාජන දෙකක් අරන් වතුර පෙරණ එක
සමහර විට පෙර පාසල් වයසේ දරුවන් අපි දකිනවා හරියට කෝප් එකකින් තවත් කෝප් එකකට වතුර ටිකක් හලන්න නැතුව අක් කරගන්න බෑ කරගන්න බැරි ගොඩක් දරුවන් ඉන්නවා එතකොට ඒ දරුවන්ට ඒ වගේ දේවල් ඉබේම සංවර්ධනය වෙන්නවත් අම්මලා තාත්තලා ඉඩ දීලා නැහැ ඉතින් බලන්න කොයිතරම්නම් හානියක්ද කියලා අපි හිතලා හෝ නොහිතා හෝ කරපු දෙහිඳ දරුවට ලොකු කුසලතාවයක් ලං කරගන්න තිබිච්ච අර අවස්ථාව නැති වෙලා තියෙනවා මොකද ඒ වගේ දරුවන් අපි ගොඩක් දකිනවා ඉතින් එතකොට ඒ වගේ දේවල් කරන්නේ නැතුව භාජනයකින් භාජනයකට වතුර අක්කරන එක උදාහරණයක් විතරයි ටීචර් මේ කිව්වේ තව ගොඩක් දේවල් ඉස්සරහට කියලා දෙයි. එතකොට ඒ වගේ පුංචි දේවල් පවා අර දරුවට කරන්න පුළුවන් කුඩා වයිසිදී පවා කරන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් එතකොට දරුවා වතුර ටිකක් හලනකොට හැලෙනකොට එයා ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවා. අපි බලාපොරොත්තු වෙන හොඳ නෑ පළවෙනි පාරම දරුවා වතුර කෝප්පෙන් අනිත් කෝප්පෙට වක් කරද්දි හැලෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා ආගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එයාට හැලෙනකොට තමයි එයා තේරුම් ගන්න හැලෙන්නේ නැතුව මොකද්ද කරන්න ඕනේ කියලා ඊළඟ පියවරේදී. ඊට පස්සේ එයා බලනවා කොහොමද වක් කරන්න ඕනේ පරිස්සම තේරුම් ගන්න. දැන් බලන්නකෝ එක ක්‍රියාකාරකමක් එක්ක අර සිවුම් මාංශපේශි චලනයන් වල විවිධත්වය කියලා කිව්වනේ. ඉතින් ඒතරේක වක් කරන විදිය වෙනස් කරන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි. මේක දිහා බලන් ඉන්නත් ඕනේ. ඇස් දෙක පියාගෙන බෑ අහක බලාගෙන වක් කරන්න බෑ. ඒ වගේම එයා හිතන්නත් ඕනේ මොකක්ද කරන්න ඕනේ ඊළඟට. ඊළඟ පාර මම මේක වක් කරන්න ඕනේ කොහොමද? දැන් බලන්නකෝ දරුවෙකුට මේ ගොඩක් පුංචි දරුවෙකුට ගොඩක් පුංචි දරුවෙකුට මේ වගේ භාජන දෙකකට මොනවාරි ඒ වගේ දාලා දුන්නම මාරු කරන්න හරිම ආසයිනේ. ඒ වගේ දේවල් මම හිතන ටීචර් පැහැදිලි කරලා තව ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන එක. එක දෙයක් මතක තියාගන්න. දරුවන්ට අපි මේක වළක්වන්න හොඳ නෑ මොකක් හරි දෙයක් කරද්දී මේක යාට තාම කරන්න බෑ මේක ගේ හැඩි වෙයි මෙතන මේ වහලා ගයි කියලා. මොකද එහෙම වුණොත් වෙන්නේ දරුවන්ට අවශ්‍ය කරන කුසලතාවෙන් සංවර්ධනය කරන්න අපිට ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. හරි. තවත් ක්‍රියාකාරකමක් දෙන්න පුළුවන්. ගෙදරදී දරුවා ඉන්න වෙලාවේදී අම්මලා දෙන පුළුවන් පත්තර පිටු කිහිපයක් හරි නැත්නම් වර්ණ කඩදාසි කිහිපයක් හරි දරුවට දෙන්න පුළුවන් ඉරන්න. වාචනයක් දීලා මෙන්න මේක කියලා මේ වාචනයෙන් පුරවන්න කියලා දෙන්න පුළුවන්. සරල ක්‍රියාකාරකම් දරුවෝ හරි ආසාවෙන් කරනවා පොඩි පොඩි දේවල්. හරි ඊට පස්සේ අපිට තව දවසක දෙන්න පුළුවන් දැන් ඉරනකොට බලන්න එයාගේ එයා හිතන්න ඕනේ මේ කිරෙන්න මම කොහොමද අල්ලගන්නේ මේ කඩදාසි කොහොමද අල්ලගන්නේ මම මේ විදිහට කරොත් ඉරෙනවා අනිත් විදිහට කරොත් ඒක ඉරා ගන්න බෑ මෙන්න මේ වගේ ගොඩක් දේවල් එයා දැනගන්න දැන් ඉරලා මම අර වාචනෙට දාන්න ඕනේ අන්න ඒ වගේ දේවල් එයා හිතන්න පටන් ගන්න ඒ වගේම අත් දෙක ඇඟිලි ක්‍රියාකාරී වෙනවා හරි ඊට පස්සේ අපිට තවක් දෙයක් දෙන්න පුළුවන් මේ දැන් කඩදාසි ඉරපු අපිට ගුලි කරන්න දෙන්න පුළුවන් හොඳට ඇඟිලි වලින් කඩදාසි බෝල හදන්න දෙන්න පුළුවන් චුටි කාලේ අපි පෙර පාසල් අවදීදී මේ වගේ ක්‍රියාකාරකම් කරනවා කඩදාසි ගුලි කරලා අලවන්න දෙනවා අන්න ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න දෙන්න පුළුවන් කඩදාසි බෝල ගුලි කරලා තවත් වාචනයකට දාන්න දෙන්න පුළුවන් එතකොට මේ සියුම් මාංශපේශ උත්තේජනය වෙනවා එයාගේ මේ ඇඟිලි තුඩු සාමර සියුම් ඇලියවනේ ඒවා පොඩ්ඩක් කුරුලියන්න කලින් පැන්සල් අල්ලන්න කලින් ඒවා පොඩ්ඩක් ඒ සඳහා සූදානම් කරන්න අපිට මේ හසුර කුසලතා වර්ධනය යටතේ තියෙන පොංචි පොංචි ක්‍රියාකාරකම් උපයෝගී වෙනවා. හොඳයි. තවදැන් සඳහන් කරොත් අර වතුර වාචනයකට වක් කරන එක සඳහන් කරද්දී අපිට පුළුවන් වැලි ටිකක් පිරිසිදු වැලි ටිකක් දරුවට මිදුලේ හරි ගේ ඇතුලේ හරි ආරක්ෂාකාරී පරිසරයක පිරිසිදු වැලි ටිකක් වාචනයකට දාලා දීලා එයාට සෙල්ලම් බඩු ටිකක් හරි තව පොඩි පොඩි එක එක හැඩි වාචන ටිකක් දීලා එයාට පුළුවන් අතින් වැලි අල්ලන්න දෙන්න වැලි ගද පිරිසිදු වැලි පාවිච්චි කරන්න හරි ඒ වැලි අල්ලන්න දෙන්න එතකොට යාට දැනෙනවා වෙනසක් දැන් වැලි අල්ලනකොට මම මණ්ඩ මේ එළිය මණ්ඩත් එක්ක සෙල්ලම් කරා වගේ නෙමෙයි මේ වැලි වල සියුම් බව යාගේ ඇඟිලි වල දැනෙනවා මෙන්න මේව පුරවන්න දෙන්න හරි කඩදාසියක් අල්ලනකොට දැනුනේ යාට වෙන දෙයක් අන්න ඒ වගේ විවිධ දේවල් දරුවාට දෙන්න මේ වැලි ටික පුරවන්න දෙන්න පුළුවන් එක එක භාජන වලට වතුර චුට්ටක් දාලා වැලි අනන්න දෙන්න කොම්පිටු හදන්න දෙන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වලින් දරුවාගේ මේ අපි හිතන්නේ නැති පැත්තක් ඒ කියන්නේ අපි ඉස්කෝලේ ගිහලා විද්‍යමත් අධ්‍යාපනය ලබන්න කලින් එයාගේ බුද්ධි වර්ධනය ඊට පස්සේ මේ කුසලතා සියල්ල වර්ධනය වෙන්න මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකම් වැදගත් වෙනවා ඔව් දැන් හසර කුසලතා සංවර්ධනයට කරන්න ඕනේ දේවල් තවත් අපි දිගටම සාකච්ඡා කරගෙන යමු.
ඊට කලින් අපි දැන් ලබන සතියේ ඔන්ලයින් පන්තියේ දරුවන්ට මොනවද අපි සපයලා දෙන්න ඕනේ කොහොමද දරුවන් සූදානම් කරගන්න ඕනේ මොනවද හොයාගන්න ඕනේ කියන එකත් අපි මේත් එක්කම කතා කරන්නම් මේ පණිවිඩය අදාළ වෙන්නේ ඔන්ලයින් පන්ති අපි සහභාගී වෙන දරුවන් සඳහා පමණයි ඒ දරුවන් මෙන්න මේ විදිහට ලබන සතියේ අපි අද බලමු අඟහරු වාදා දින නේද ටීචර් එතකොට අපි 5 වෙනි අඟහරු වාදා ඔක්තෝබර් 5 වෙනි අඟහරු වාදා දවසේ මොනවද දරුවන් ඔන්ලයින් පන්තියේදී හොයාගන්න ඕනේ කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියන ටීචර් කියයි ඒ ටික හරියට අඟහරු දවසට කලින් ලෑස්ති කරලා තියාගන්න. හොඳයි. අඟහරු දවසට අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔක්තෝබර් 5 වෙනි අඟහරු දවසට ඕනේ නා. පත්‍ර පිටුවල ලොකු අකුරු තියෙන පත්‍ර පිටු තියෙනවා නම් ඒ කියන්නේ පත්‍ර සිරස්තල තියෙන පිටුව අරගෙන ඒ වගේ පිටුවක් පෙන් කරලා තියාගන්න. මෙන්න මේ වගේ ලොකු අකුරු තියෙන පිටු කීපයක්. මේ වගේ ලොකු අකුරු තියෙන පිටු කීපයක් වෙන් කළා තියාගන්න අඟහරුවාද දවස් 5 වෙනි අඟහරුවාද දවසට ඕනේ. එතන ඊට අමතර ඕනේ ක්‍රියාකාරකම් කරන ගම් බෝතලයක් ඕනේ. ගම් බයින්ඩර් හෝ නෝම ග්ලූ එකක් වුණත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ කතුරක් ඕනේ. තව සුදු A4 ෂීට් කීපයක් ඕනේ. හොඳයි. ඊළඟ ක්‍රියාකාරකම් සඳහා අඟහරුවාද දවසට අපිට අවශ්‍ය වෙන තේකුඩු මේකෙදී අපි පුරුද්දක් විදිහට අම්මල එකතු කරනවා නම් තේකුඩු ඒව හොඳට වේරලා ගන්න අපි පාවිච්චි කරපු තේකුඩුව නැත්තම් සාමාන්‍ය හොඳ තේකුඩු නම් ගැටලුවක් නැහැ ඒක අම්මල කැමති විදිහට තෝරගන්න හැබැයි වේලිව තියෙන්න ඕනේ තෙත නැති වේලුණු තේකුඩු අවශ්‍ය වෙනවා ඊට අමතරව ප්‍රතික් නම් එකක් හෝ හොඳ තදින් ඇඳෙන පෑනක් සූදානම් කරලා තියාගන්න හරි ඒක තමයි අපිට අඟහරුවාද දවසේ 5 වෙනි අඟහරුවාද දවසට අවශ්‍ය වෙන්නේ. ඔව් අපි අනිත් දවස් වලටත් අපි මොනවද හොයාගන්න ඕනේ කියලා තව ටිකකින් දැනුවත් කරන්නම්. අපි කතා කර කර හිටියේ අද මේ මැනිපියුලේටිව් ස්කිල් එක එහෙම නැත්නම් හසුරු කුසලතාවයේ දරුවගේ වර්ධනය කරන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ අපි කතා කරමු තවත් මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා. හොඳයි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් මේකට වෙනම වෙලාවක් වෙන් කරගන්න කියලා අපි වද වෙන්න අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ අපිට මේක අපි වැඩත් එක්ක දරුවගේ වැඩත් එක්ක ගලප ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම වටින්නේ. මිදුලත්තු ගන්න කොට අම්මට පුළුවන් නම් ඒක ගලප ගන්න ඒ වැඩේට කුස්සිය වැඩක් කරද්දී අපිට ගලප ගන්න පුළුවන් නම් ඒ වැඩේට ඒ වගේම සාලෙමක් කර දෙයක් කරද්දී ඒක ගලප ගන්න පුළුවන් නම් දරුවත් එක්ක මේක හසුරු කුසලතාවය වර්ධනය වෙන මෙන්න මේක තමයි ගොඩක්ම වටින්නේ. ඊට අමතරව කරන්න පුළුවන් ක්‍රියාකාරකමුත් ඒ කියන්නේ ගෙදරදී අපිට කරවන්න පුළුවන් දේවලුත් අපි සාකච්ඡා කරමු අර දේවල් එක්ක. මොකද ගෙදරදී දැන් අපි අර කතා කරා වගේ සමහර දේවල් වලදී අපි පුරුදු වෙලා ඉන්නවා දරුවට සමහර දේවල් අපි කරන්න දෙන්නේ නැතු වෙන්න හේතුව ඒව තාම යාට කරන්න බැරි වෙයි කියන හින්දා. උදාහරණයක් විදිහට දැන් අපි හිතුවොත් එහෙම එළවලු ටිකක් අපි තෝරනකොට අම්මා හරිත අම්මා එළවලු ටිකක් තෝරනකොට දරුවා ඇවිල්ලා නැකරල් කරලක් නැත්නම් බොංචි කරලක් නැත්නම් වෙනමක් හරි දෙයක් අතපත ගන්නකොට අපි ඒක අල්ලන්න දෙන්නේ නැහැ. මොකද යාට ඒක කරන්න බැරි වෙයි කියලා. නමුත් අපි හිතන්න ඕනේ මේ පැත්ත නෙවෙයි අම්මා කුස්සිය වැඩක් කරනකොට නැත්නම් තාත්තා වත්තේ වැඩක් කරනකොට හරි නැත්නම් මොනවා හරි අපි කරන ඕනම දෙයකට අපි නැත්නම් පාරේ යනකොට එනකොට පවා මේ හසුරු කුසලතා සංවර්ධනයට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් එතකොට ආන් ඒ වගේ දේවල් අපි අඳුරගෙන මොනවද කරන්න පුළුවන් කියලා අපි බලන්නත් ඕනේ. ඒ වගේම ඒ වෙනුවෙන් අපි අද කියන දෙන්නම් ඊට අමතර මොනවද ගෙදරදී දරුවට හසුරු කුසලතා සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොන වගේ දේවල්ද දරුවලව කරවන්න පුළුවන් කියලාත් අපි කියලා දෙන්නම්. එතකොට මතක තියාගන්න හැම වෙලේම අපි කරන සමහර දේවල් එක ගලපා ගන්න. ඒ කියන්නේ ගෙදරදී අපි හිතමුකෝ උයන පිහන දෙයට දරුවගේ පැත්තෙන් පොඩි හරි උදව්වක් ගන්න පුළුවන් නම් අපි ඒක ගන්නේ කොහොමද කියලා. උදාහරණයක් අපි දරුවා කුඩා දරුවෙක් තමයි. හැබැයි අපි බොංචි ටිකක් මෑකරල් ටිකක් තෝරනකොට දරුවට ඒකෙන් බොංචි කරලක් මෑකරල් කරලක් දීලා අම්මා කරන දේ බලාගෙන කරන්න දෙන එක සමහර විට අපිට ඒක කරදරයක් වෙන්න පුළුවන්. සමහර විට අපිට ඕන විදිහේ වැඩේ වෙන්නේ නැතු වෙන්න පුළුවන්. සමහරට නෙමෙයි ගොඩක් අපිට ඕන විදිහේ වැඩේ වෙන්නේ නැහැ තමයි කුඩා දරුවෙක් අතින්. මොකද එයා තාම ඉගෙන ගන්න වයසකනේ ඉන්නේ. එතකොට එයා ඒ වගේන් තමයි ඉගෙන ගන්න. ඉතින් අපි ඉගෙන ගන්න ඒ අවස්ථාව එතනදී දෙන්නේ නැත්තම් මෙයාට ඒක ගොඩක් පරක් වෙලා තමයි ඉබේ අල්ල ගන්න යන්නේ. එතකොට සමහර දැනුම ලබා ගන්නකොට විධිමත් ඉදිරි ඉස්කෝලේ ගිහිල්ලා ලොකු හානියක් වෙනවනේ. ඉතින් ඒ නිසා මේ සරල දෙයක් මම මේ උදාහරණයක් විදිහට ගන්නේ මේ පොංචි කරලක් නැතර කරලක් තෝරන එක විතරක් උදාහරණයක් විදිහට කියන්නේ. මේ වගේ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ දේවල් අපි තමයි දැන් අම්මා කරන දේ බලාගෙන බොංචි කරලා නැත්නම් අපි මෑකරල් කරලා මොකද කරන්නේ? ඒක කඩනවද කොහොමද කරන්නේ? කොහොමද ඒක සුද්ධ කරන්නේ? ඊට පස්සේ අම්මා කොහොමද ඒක උයන්නේ? උයන්න කලින් මොනවද කරන්නේ? සෝදනවා කොහොමද සෝදන්නේ? ඇයි සෝදන්නේ? හොඳයි.
අන්න ඒ වගේ අපි දැන් ඔය උදාහරණයක් විතර අපි කතා කරේ කුස්සියද කරන දේවල්නේ. එතන මේ වගේ අපි මොන හරි වාදනයක් අපි ගන්නකොට ප්ලාස්ටික් පිටානක් බබාට අරන් දෙන්න කියනවා. එතකොට අපි හිතමුකෝ නැත්තම් කෝප්පයක් අරන් දෙන්න කියනවා. මෙතනදී අපි දැන් අපි අර දෘෂ්ටි බෙදෙන කුසලතාවලදී කතා කරා දෘෂ්ටි බෙදෙන කුසලතාවලට ඒව අඳුර ගන්න ප්ලාස්ටික් පිටානක් ඊට පස්සේ වෙනත් අපි බින්දන මැටි පිටානක් මැටි මඩක්කුවක් මේ වගේ දේවල් ඒක දෘෂ්ටි බෙදෙන කුසලතාවලට. දැන් මෙතනදී හසුරු කුසලතාවලටත් අපි ඒව අල්ලනකොට ප්ලාස්ටික් පිටානක් අල්ලන විදිහ වෙනස් ඒක අපිට අතර ගන්නකොට දැනෙන විදිහ වෙනස් ඊට පස්සේ මැටි වාදනයක් අතර ගද්දි වෙනස් ඒ වගේම වෙනත් දෙයක් ඒ වගේ අපිට අල්ලනකොට සහ ඒ වගේ හැඩයත් එක්ක මේ ගොඩක් දේවල් දරුවට හිතන්න පටන් ගන්නවා මේවත් එක්ක නේද ඉතින් ඒ නිසා මේ කුස්සියේදී විතරක් අපි උදාහරණයක් ගත්තොත් එමේ ගොඩක් දේවල් අම්මට මේ කුස්සිය ගත්තේ නිතරම මේ ඒ අත්දැකීම දරුවට ගන්න පුළුවන් තැනක් තමයි කුස්සිය මොකද අම්මා බහුලවම කුස්සිය රැඳෙන නිසා. ඒතර මෙතනදී විතරක් බලන්නේ මෙතනදී අපිට කොයිතරම් නම් මේ කුසලතා සංවර්ධනය කරන්න විශ්වවිද්‍යාලයක් වගේ තැනක් තමයි කුස්සිය කියන තැන ගත්තෝ. ඉතින් මේ වගේ තමයි හැම තැනක්ම දරුවා ගැවසෙන. එතකොට මෙතනදී අපි උදාහරණ වශයෙන් කීපයක් විතරයි කතා කරේ. අපි අනිත් කුසලතා සංවර්ධනය කියලා දෙන්නම් කොයි වගේද ගලපා ගන්න පුළුවන් සමහර දේවල් අපිට හිතා ගන්නත් බැරි තරමට වටිනා ළමයින්ට. ඉතින් එතකොට ඒ වගේ පුළුවන් තරම් ගලපා ගන්න උත්සාහ කරන දරුවෝ සම්බන්ධ කරගන්න දරුවට හානියක් නොවන ක්‍රියාකාරකම් දෙන්න ඒක අපිට කරදරයක් වුණාට කමක් නැහැ. අම්මට තාත්තට කරදරයක් වෙන එක නෙමෙයි අපි හිතන්නේ දරුවට ඒක හානියක් වෙන්නේ නැත්තම් මොකද උදාහරණයක් විදිහට අපි ආයුධයක් නම් පිහියක් වගේ දෙයක් ලබලා දෙන්නේ නැතුව හන් ඒ වගේ දරුවට හානියක් නොවන ඕනෙම දෙයක් දීලා එයාගේ අර කුසලතා සංවර්ධනය යාට හිතන්න පුරුදු කරන්න ඊට පස්සේ යාට අධ්‍යක්ීමක් ලබන්න අන්න ඒ වගේ දේවල් වලට අපි ඉඩ දෙන්න නම් අපි සමහර දේවල් අපි දරුවන්ට කරන්න ඉඩ දෙන්න ඕනි. සමහර දේවල් උදාහරණයක් විදිහට සමහර දරුවන් ඉන්නවා පෙර පාසල් වයසේදීම තනියම රෙදි ටික හොදගන්න පුළුවන් දරුවන් අනන්ත අපි දැකලා තියෙනවා. එහෙම ඉන්නවා තනියම තමන් රෙදි ටික හොදගන්න ටොයිලට් ගිහලා නැත්නම් වැසිකිලි කැසිකිලි ගිහිල්ලා තනියම හැම දෙයක්ම කරගන්න සෝදගන්න කියනදලා හැම දෙයක්ම කරගන්න දරුවන් ගොඩාක් ඉන්නවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ 3-4 පන්තියට නැකම් මේ වගේ දේවල් කරගන්න බැරි ළමයි ඉන්නවා. 3-4 පන්තියෙන් සමහර වෙලාවලට තනියම තමන්ගේ අතුමක් හොදගන්න 11-12 අවස්ථරකට නැකම් බැරි ළමයිත් ඉන්නවා. එතකොට එතන වැරද්ද තියෙන්නේ දරුවා ගැන නෙමෙයි පැහැදිලිවම ඒ අම්මගේ තාත්තගේ කියන එක අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද? එතකොට ඒකෙදි හානිය වෙන්නේ කාටද? පැහැදිලිවම දරුවගේ අනාගතයට තමයි හානිය වෙන්නේ. එතකොට ඒ වගේ දේවල් අපි අර පුංචි කාලේ ඉඳලා දෙන්නේ නැහැ කියන්නේ දරුවගේ අනාගතේ බුද්ධිවර්ධනයටත් ඒක දැවැන්තව බලපාන. මොකද යාට ඒ වගේ අත්දැකීම් වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන නැහැ. මොකද අර රෙද්දක් හොදනකොට නැත්නම් අපි අඳුමක් හොදනකොට නැත්නම් වෙන මොන හරි පොඩි ක්‍රියාකාරකමක් කරනකොට හැදෙන දේවල් අර ඒවා නොකරපු ළමයට ඒ අත්දැකීම නැහැ. ඒ නිසා දැනුම වර්ධනයේද බුද්ධිවර්ධනයේද ඒකත් හොඳට බලපාන වෙලාවට ඒකත් අමතක කරන්න එපා. හොඳයි අද අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මැනිපියුලේටිව් ස්කිල්ස් නැත්තම් හසුරු කුසලතා වර්ධනය දරුවන්ට සම්බන්ධනය කරන්නේ කොහොමද සරලව ගෙදරදී ඒ ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද කියලා. හරි ඒ සඳහා තව උදාහරණ දෙකක් මම සඳහන් කරන්න. අපිට පුළුවන් හිස් කොලයක් දරුවට දීලා එම්ටි කොලයක් දෙන්න දරුවට ඊට පස්සේ අපිට පුළුවන් කඩදාසි ඉරන්න දෙන්න කොමං කලින් ඒ වගේ කඩදාසි ඉරන්න දීලා මේ පිටුව පුරාම නිදහසේ දරුවට අලවන්න දෙන්න පුළුවන්. හොඳ අපි තව උදාහරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ මාපට ඇඟිලි දරුවන්ට තීන්ත තවර ගන්න දීලා නැත්නම් දියසයන් හරි මොන හරි බබහට සුදුසු තමට හානිදායක නොවන වර්ණ ජාතියක් දරුවට දීලා මාපට ඇඟිලි තීන්ත එකට ඔබලා පිටුව පුරාම අපිට මාපට ඇඟිල්ලේ රටා මවන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම පිටුව පුරා කරන්න දීලා අපිට පුළුවන් සීමාවක් දෙන්න යාට හැඩයක් දෙන්න. කොටුවක් ඇතුලේ රවුමක් ඇතුලේ නැත්නම් තරුවක් ඇතුලේ මෙන්න මේ විදිහට සීමාවක් ඇතුලේ දරුවට මේ විදිහට තීන්දුව තවරලා රටා මවන්න දෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ක්‍රියාකාරකම් රාශියක් තියෙනවා දරුවන් එක්ක කරන්න මේ මැනිපියුලේටිව් ස්කිල්ස් නැත්නම් හසුරු කුසලතා වර්ධනය සඳහා. අපි කතා කරා හසුරු කුසලතා සංවර්ධනය කියන්නේ මොකක්ද? ගෙදරදී කොහොමද දරුවගේ මේ හසුරු කුසලතා සංවර්ධනයට අපිට දායක වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි දැන් මම හිතන්නේ දැන් අපි කතා කරපු දේවල් වගේම අපිට ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ මැටි එහෙම නැත්නම් ක්ලේ හරි මැටි වගේ දේවල් පාවිච්චි කරලා මම හිතන්නේ දරුවගේ මේ හසුරු කුසලතා සංවර්ධනයට වගේම තවත් දරුවගේ නිර්මාණශීලී හැකියාව වගේ ගොඩක් දේවල් වර්ධනය කරගන්න පුළුවන් ඒ වගේ ක්‍රියාකාරකම් භාවිත කරලා නේද? ඔව්. දැන් අපිට පුළුවන් ගෙදරදී දැන් මැටි අනන්න දෙන්න පුළුවන් දරුවට. ගොඩක් අම්මලා කරන්න කැමති වෙනවා ඇඳුමේ කුණු ගෑවෙනවා දරුවට විස බීජයයි අන්න ඒ වගේ සංකල්ප වලට දාගෙන මේ වගේ ක්‍රියාකාරකම් වලින් ගොඩක් වර්තමාන දෙමාපියන් ඈත් වෙලා ඉන්නවා. හැබැයි ඒකෙන් දරුවට විශාල හානියක් වෙනවා. හරි අපිට පුළුවන් ගෙදරදී
මැටි ටිකක් පිරිසුදුවට ගන්න මැටි ටිකක් කොහෙන් හරි ගන්න පුළුවන් තැනකින් මැටි ටිකක් අරගෙන නැත්නම් ෆස් ටිකක් අරගෙන ආයත මැටි ටිකක් හදන්න කියදෙන වතු ටිකක් දාලා හොඳට පදම් කරලා මැටි ටිකක් අනන්න දෙන්න මැටි වලින් බෝල හදන්න දෙන්න පුළුවන් එතකොට මේ ඇඟිලි දරුවගේ ඇඟිලි ක්‍රියාකාරී වෙනවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරනකොට අපිට පුළුවන් හොඳට භාෂණයක මැටි ටිකක් දාලා ඒකෙන් එක එක නිර්මාණ හදන්න දෙන්න පුළුවන් එයා කැමති දෙයක් හදයි නැත්නම් චුටි චුටි බෝල හදන්න දෙන්න පුළුවන් මුලින් හොඳට හොඳට මැටි දාලා ඇඟිලි වලින් හොඳට අනන්න දෙන්න පුළුවන් හරි ඒ ස්වභාවික මැටි මං කිව්වේ නැචරල් ක්ලේ ඒව අරගෙන අපිට දෙන්න පුළුවන් නැත්නම් අපිට කඩෙන් ක්ලේ ගන්නත් තියෙනවා හැබැයි ඊටත් වඩා හොඳයි පරිසරයත් එක්ක දරුවා සම්බන්ධ වෙන්න මේ වගේ natural clay නැත්තම් ස්වභාවික මැටි යාට ගෙන දින කැමති විදිහට අනන්න දෙන්න. ඔව් මම හිතන්නේ එතනදී ගොඩක් වැදගත් තමයි දැන් අර natural clay නැත්තම් ස්වභාවික මැටි නැත්තම් කඩෙන් අපි ගන්න clay කියලා අපි කියන්නේ වෙනම නේද? ඒක ඔය දෙක දැන් අරක වෙනුවට ආදේශකයක් විදිහට පාවිච්චි කරනවට වඩා මම හිතන්නේ හොඳයි අත්‍තරම අර ස්වභාවික මේ ගන්න මැටි වල මොකද ඒක අපි හදා ගන්නකොට වතුර දාන්න ඕනේ වතුර අඩු වැඩි වෙනවා වැඩි වුණොත් මොකද වෙන්නේ ඒක හදා ගන්න බෑ මොකද ඒකේ පුදුම දැනුමක් අපි එකෙන් ලබා ගන්න දරුවට ඒ අත්දැකීම අර කඩෙන් ගන්න ක්ලේ එකෙන් ලබා ගන්න බෑ කඩෙන් ගන්න ක්ලේ එක දෙන්නත් ඕනේ මොකද දරුවට තේරුම් ගන්න ඕනේ මේක වෙනස් ඊට පස්සේ ඒකෙන් ගන්න අත්දැකීම වෙන්නේ දෙයක් ඒ වගේම තමයි දැන් අපි ස්වභාවිකව පස් ටිකක් හොඳට අරගෙන මොකද හැම පස් ටිකක් අරගෙන අපිට මැටි හදා ගන්න බෑ ඒවා ගන්න කොහොමද මේක අම්මා තාත්තත් එක්ක කරද්දී මං හිතන්නේ පුදුම විදියට දැනුම ලබා ගන්න පුළුවන් මං හිතන්නේ ඇත්තටම විශ්වවිද්‍යාලයකදී ලබන්න බැරි දැනුමක් හරියට අම්මා තාත්තා මඟ පෙන්වනවා නම් මේ වගේ දේවල් ගෙදරදී ලබා ගන්න පුළුවන් කුඩා දරුවෙකුට කුඩා අවදියේදීම මං හිතන්නේ ඒ ලැබෙන පන්නරේ ඒ ලැබෙන මඟ පෙන්වීම දරුවගේ අනාගතයට හිතා ගන්න බැරි විදිහට දෙවන්ත ලෙස බලපානවා හොඳයි අපි ඊළඟට බලමු ලබන සතිය ඔන්ලයින් පන්තියේදී බ්‍රහස්පතින්දා දවසේ ඒ කියන්නේ ඔක්තෝබර් 7 බ්‍රහස්පතින්දා දවසේදී දරුවන් සූදානම් කරගන්න ඕනේ මොනවද හොයාගන්න ඕනේ කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියලා ඔක්තෝබර් 7 වෙනි බ්‍රහස්පතින්දා සහ අපි ඒත් එකම කතා කරමු 9 වෙනි සෙනසුරාදා නේද 7 වෙනි බ්‍රහස්පතින්දා සහ 9 වෙනි සෙනසුරාදා දවස් දෙකේම මොනවද හොයාගන්න ඕනේ කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියලා හොඳයි 7 වෙනි බ්‍රහස්පතින්දා දවසට අපිට අවශ්‍ය වෙනවා වැලි පිරිසුදුවට හොඳට වේලගත්ත වැලි චිත්‍රපත අවශ්‍ය වෙනවා චිත්‍රපත නැත්තම් අපිට A4 ෂීට් එකක් සකස් කරගෙන තියාගන්න. හොඳයි. ඒත් එක්කම සඳහන් කරන්න අපිට සෙනසුරාදා දවසේ කියන්නේ ඔක්තෝබර් 9 වෙනි දිනට ඔන්ලයින් පන්ති සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙනවා ස්පොන්ජ් කැබල්ලක්. ඒ කියන්නේ ස්පොන්ජ් කේපම හැමෝම දන්නවා ස්පොන්ජ් කැබල්ලක් පොඩි කොටසක් තිබුණොත් ඇති දරුවට අල්ලගන්න පුළුවන් ප්‍රමාණික කොටසක් ස්පොන්ජ් කැබැලා ඒ වගේම දිය සායම් හෝ ෆැබ්‍රික් පේන්ට් අවශ්‍ය වෙනවා හරි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කුඩා පබළු ඇට කිහිපයක් මේකෙදි කුඩා පබළු ඇට එක ගන්න වර්ණයේ කැමති එකක් දාම්මලා කැමති විදිහට ගෙදර තියනවා නම් බබළු ඇට මං හිතන්නේ එකතු කරලා ඇති අනේවා ආයමතෙන් කඩෙන් ගන්න අවශ්‍ය නැහැ කුඩා පබළු ඇට කිහිපයක් පබළු ඇට 20ක් 25ක් ඔයිට වැඩි ප්‍රමාණයක් සූදානම් කරලා තියාගන්න ඊට අමතරව සුදු A4 ෂීට් අවශ්‍ය වෙනවා දැන් අපි කතා කරා පසුරු කුසලතා වර්ධනයද නැත්නම් මැනිපියුලේටිව් ස්කිල් කියන එක සංවර්ධනය කරනකොට දරුවගේ අපිට සමහර දේවල් අපි කරන එක නේ අම්මා තාත්තා ගෙදරදී කරන දේවල් වලට ගලප ගන්නත් පුළුවන් දරුවා සම්බන්ධ කරගෙන එහෙම නැත්තම් සමහර දේවල් දැන් අපිට දරුවට විතරක් වෙන් වෙච්ච ක්‍රියාකාරකම් අපිට කරන්න දෙන්නත් පුළුවන් එතකොට මෙන්න මේ දෙකම අඳුරගෙන මේ 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 දෙවිදියටම දරුවගේ හසුරු කුසලතා සංවර්ධනයට දායක වෙන්න උත්සාහ කරන්න දැන් අපි කතා කරා ගෙදර දොරේදී කුස්සියේදී සාලේදී වත්තේදී ඒ වගේම මඟ තොටේදී දරුවන්ට අපිත් එක්ක කරන දේවල් සමහරවල් කරන්න දෙන්න පුළුවන් නේ. දැන් අපිට උයනකොට සම්බන්ධ කරගන්න පුළුවන්. තව සමහර ලාවල් වලට දැන් අපි ගොඩක් ලාවට හිතන්න දෙයක් තමයි දරුවෙකුට සාමාන්‍යයෙන් අපි 3-4 පන්තියට යනකොටවත් අපි දරුවෙකුට අපි දෙන්නේ නැහැ තම්බපු විතරයක් ගලව ගන්න. ඇයි හිතන්නේ එයාට බෑ කියලා. ඉතින් එතකොට එයාට සමහර ලාවල් වලට ලොකු පන්තියකට ගියම හරියට ඒ වැඩේ කරගන්න බෑ තමයි. ඇයි එයාට පුංචි කාලේදී අත්දැකීම නැහැ. සමහර ලාවල් මේකට හානිය අපි බැරි වෙයි කියලා අපි දරුවට බෑ කියන සංකල්පේ දරුවට වඩා අපි ඔළුවට දාගෙන ඉන්නවා. එයාට තාම බෑ කියන එක. ගොඩක් වෙලාවට අම්මලාගේ තියෙන ආදරේ වැඩිකමට හෝ මොකක් හරි දෙයකට තාම මේක එයාට බෑ. තාම එයා චූටි වැඩි කියන එක සමහර දේවල් වලට.
ඒක ලොකු දෙවන්ත හානියක් වෙන්න පුළුවන් දරුවගේ මේ බුද්ධි වර්ධනයට විධිමත් අධ්‍යාපනය ලැබනකොට සමහර දේවල් නොතේරෙන්න සමහර ජීවිතයේ සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න මුහුණ දෙනකොට අපිට ශක්තියක් නැහැකට මුහුණ දෙන්න. ඇයි අපිට ඒව හරියට අවබෝධ කරගන්න බෑ. අපිට ඒවට උත්තර හොයාගන්න බෑ. ඇයි ඒ විදිහට මනස හැඩ ගහිලා නැහැ. මොකදර පුංචි පුංචි ක්‍රියාකාරකම් අපිට කරන්න දීලා නැහැ. මොකද අපිට අම්මා තාත්තා හැම වෙලේම හිතාගෙන ඉන්නේ මෙයාට තාම බෑ. තව මෙයාට කාලයක් තියෙනවා මේ හැම දෙයක් ඉගෙන ගන්න තාම බෑ. මොකද ඒව අපි කරලා දෙන්න ඕනේ තමයි කියන්නේ. දැන් උදාහරණයක් විතර බිත්තරයක් ගලවා ගන්න තම්බපු විතරේක කටු ගලව ගන්න ලොකු පන්තියකට එනකොට ළමයින්ට සමහරලාට බෑ. මොකද ඒත් අම්මා තාත්තා දන්නේ යාට කරගන්න බෑ කියලා. දැන් අපේ දරුවට අවුරුදු දෙකමාරයි වයස දැනට. හැබැයි අපිට වඩා හොඳට විතරේ තනියම කටු ගලවගෙන තනියම සම්පූර්ණයෙන් හොඳට කිසි හානියක් නැතුව කරගන්න. මුලින්ම එහෙම කරේ නෑ. හැබැයි ඒක යාට කරන්න දුන්නා, මෙයාට ඉගෙන ගන්න දුන්නම එයා ඒක පාඩුවේ ලස්සනට කරගන්න. ඉතින් දවසක් දෙකක් විතරේ ගලව සමහර බිමට දායි. හැබැයි ඒකට වඩා වටිනවා එයාගේ ඔළුවට අපි දාන එයාගේ මනසට දාන ඒ අභියෝගය, එයාගේ ඒ දාන ආත්ම විශ්වාසය ඒක ගොඩක් වටිනවා. ඒත් එක්ක මෙයා ඒක ලස්සන කරනවානේ. ඉතින් ඒ නිසා මේ උදාහරණයක් විතරයි කිව්වේ. මේ වගේ දේවල් ගොඩක් අම්මලා තාත්තලා අමතක කරන්න එපා. උතර ගොඩක් අය අඩුම ගානේ පාසල් යනකොටත් පුංචි පන්තිවලට දෙන්නේ නැහැ සමහර දේවල් කරන්න බෑ. එයාට බෑ බෑ කියන්නේ. මේ බෑ බෑ කියන එක දරුවට කලින් අපේ මනසෙන් අපි අයින් කරගන්න. දරුවට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. බැරි දේවල් අපි අඳුර ගන්නත් ඕනේ. නමුත් ගොඩක් දේවල් පුළුවන් දේවල් බෑ කියලා උඩට දාගන්න එපා. හොඳයි ඒත් එක්කම දැන් ওই වගේ ගෙදර දොරේ කරන දේවල් වලට ගලප ගන්න මම හිතන්නේ ලොකු පිටුවහලක් වෙන්නේ දැන් අපි කතා කරපු දේවල් එක්ක ඒවා කරගන්න දැන් ලේසියෙන් පුළුවන් වත්ක වැඩක් කරද්දි ගලප ගන්න පුළුවන් දේවල් බබාට කරන්න පුළුවන් පැලයක් හිටවද්දි වලහාරන්න අපිට පුළුවන් පැලේ හිටවන්න පුළුවන් බබාට කියලා පස්චික දාන බබාට කියලා ඉතින් මේවස් බලන්න මේවත් සම්බන්ධ කරගෙන කරනකොට ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් හොඳයි ඒ වගේ ක්‍රියාකාරකම් දැන් අම්මට තාත්තට මම හිතන්නේ අවබෝධයක් තියෙයි තනියම කොහොමද ගලප ගන්න කියන එක දැන් අපි ඊගෙන වැඩි කතා කරන්නේ අපි ඉතුරු වෙලාවෙදි කියලා දෙන්නම් වෙන දරුව වෙනුවෙන් කොහොමද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියන එකට අපි වැඩි වෙලාවක් ගන්නම් අපි ඊළඟට මොකද අර වගේ දේවල් දැන් අම්මට තාත්තට කරන්න පුළුවන් ගෙදරදි වත්තේදි සාලේදි මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් කරන්න දීලා එයාට තනියම ඉගෙන ගන්න තනියම අත්දැකීම් ලබා ගන්න දෙන්න පුළුවන් අපි කියලා දෙනවට වඩා මතක තියාගන්න අමතක කරන්න එපා වැඩිහිටි දරුවෙකුට වගේ ළඟ තියාගෙන පොතේ මේක මෙහෙම කරන්න මේක මෙහෙම වෙන්න කියලා දෙන එක නෙමෙයි සුදුසුම දේ වෙන්නේ. එයාට තනියම ඉබ්බේ ඉගෙන ගන්න දෙන්න ඕනේ. මොකද ඒ අධ්‍යක්ීම් වලින් ඉගෙන ගන්න දරුවා ඔයාට හිතා ගන්න බැරි තරම් ශක්තිමත් මනසක් තියෙන ශක්තිමත් හැකියාවන් වලින් පිරිච්ච දරුවෙක් බවට පත් වෙනවා. ඒක අමතක කරන්න එපා. මේක කරන්න මේක කරන්න කියලා දරුවට උගන්වනවට වඩා එයාට ඉබ්බේ ඉගෙන ගන්න පරිසරය හදලා දෙන්න. හොඳටම තියාගන්න දරුවට උගන්වනවට වඩා එයාට ඉබ්බේ ඉගෙන ගන්න පුළුවන් පරිසරය අම්මතාත් හදලා දෙන්න. ඒකෙන් දරුවට වෙන ඒ වාසිය දරුවට ඒකෙන් වෙන මේ කුසලතා සංවර්ධනයත් එක්ක යාගේ බුද්ධි වර්ධනයේ දැනුම් වර්ධනයෙන් වෙන වෙනස කියලා නෙම කරන්න බෑ. හොඳයි අපි ලබන සතියේ ඊළඟට මේ ඉරිද දවසේදී ඔන්ලයින් පන්තියට සහභාගී වෙන දරුවන් කොහොමද සහභාගී කරවන්න ඕනේ මොනවද හොයාගන්න ඕනේ කියන එක කතා කරලා ඉමු. හොඳයි 10 වෙනි ඉරිදා ඒ කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා ඉරිද දවසේදී අපිට අවශ්‍ය වෙනවා ඔන්ලයින් පන්තිය සඳහා සූදානම් වෙන බිත්තර කටු කීපයක් කලින් සූදානම් කරගන්න දැන් සතියක වගේ කාලයක් තියෙනවා බිත්තර කටු හොඳට අපි බිත්තර කඩලා වෙන් කරන කටු හොඳින් සෝදලා පිරිසිදු කරගෙන කැබිලුවට කඩලා සාමාන්‍ය ප්‍රමාණයේ කොටස් වලට කඩලා හොඳට වේලලා තියාගන්න මතක තියාගන්න හොඳින් සෝදන්න අමතක කරන්න එපා හරි ඊට පස්සේ අපිට ඕන අවශ්‍ය වන ප්‍රායෝගික පාඩමක් සඳහා දරුවන් ආසාවෙන් කරයි මේ වැඩේ හරි ඒකට අවශ්‍ය වෙනවා අපිට මෙන්න මම මේ කියන ද්‍රව්‍ය ටික වාචන වලට දාලා සකස් කරලා තියාගන්න ගාගත්ත පොල් පොල් ගෙඩියක් අරගෙන හොඳට ගාලා ගෙඩියක් අවශ්‍ය නැහැ පොඩි ප්‍රමාණයක් පොල් පොඩි ගාගත්ත පොඩි පොල් ප්‍රමාණයක් වෙන වාචනයකට දාලා තියාගන්න ඊට පස්සේ මිරිස් කුඩු වෙනම පොඩි කප් එකකට දාලා තියාගන්න ඊට පස්සේ ලුණු කුඩු වෙනම කප් එකකට දාලා තියාගන්න ඊට පස්සේ ලුණු කපලා චූටි කැලිවලට කපලා පොඩි කප් එකකට දාලා තියාගන්න ඊට පස්සේ අමු මිරිස් තක්කාලි අන්න ඔය වගේ ඔය ද්‍රව්‍ය ටික වෙනම කපලා වාජන වලට දාලා තියාගන්න මම ආයෙත් කියනවා ගාගත්ත පොල් ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් ලුණු ස්වල්පයක් කපාගත්ත ලුණු ස්වල්පයක් අමු මිරිස් හෝ තක්කාලි පොඩි ප්‍රමාණ භාගයෙන් කපලා වෙන වෙනම භාජන වලට දාලා තව ලොකු භාජනයකුත් ළඟ බබා ළඟ තියන්න සූදානම් කරගෙන තියාගන්න. හොඳයි. අපි බලමු තවත් ගෙදරදී දරුවන්ට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ හසුරු කුසලතා වර්ධනය කරන්නේ ඇත්තම ක්‍රියාකාරකම් මේ බොහෝමයක් ගොඩක් තියෙනවා කරන්න. අපි මේ
පොඩුවේ කිහිපයක් විතරයි කියලා දෙන්නේ. ඒ වගේම අපි දරුවන් වෙනුවෙන් පාත්‍ර වැඩසටහන් වලදී ගොඩක් අපි මේ වෙද්දිත් ගොඩක් මම හිතන්නේ මේ වෙද්දිත් අපි ගොඩාක් කසුරු කුසලතා වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩක් කරලා තියෙනවා. ඉදිරියේදීත් අපි දරුවන් එක්ක වැඩසටහන් වලදී කරනවා. එතකොට තව උදාහරණයක් ඇදිනවම කියලා දෙන්නම්. මේකට ඕනේ වෙනවා සුදු පාට කොලයක් නැත්නම් අපි A4 කොලයක්, එහෙම නැත්නම් අපේ drawing book එක ගත්තත් කමක් නැහැ, චිත්‍රපට ගත්තත් කමක් නැහැ දරුවගේ. ඒ වගේම මේකට ඕනේ වෙනවා සායම් නැත්නම් තින්ත, දරුවගේ ඇඟිලිවල ගා ගන්න සුදුසු, හානියක් නොවන, හානිදායක නොවන, දරුවගේ අතේ ගා ගන්න සුදුසු ඕනෑම තින්ත වර්ගයක් ගන්න. අපිට මේකේ පාට කිහිපයක් ගන්න පුළුවන්, වර්ණ කිහිපයක් තෝරගන්න. අරගෙන මෙන්න මේ ක්‍රියාකාරකම් මේ විදිහට කරන්න. අපි ගත්ත සුදු පාට කොළේ, එහෙම නැත්නම් චිත්‍රපත හරි අරගෙන තින්ත ටික වෙනම අපි දිය කරලා ගත්ත තින්ත ටික වෙන වෙනම පාට අපි දාලා තියාගෙන පාට කිහිපයක් ගන්න පුළුවන්. ඒකට තනි පාටින් කරන්නත් පුළුවන්, පාට කිහිපයක් ගන්න නම් වඩාමත් හොඳයි. එතකොට දරුවාගේ මෙන්න මේ ඇඟිලි දෙක, හරිද, මැදගිල්ලයි දබරගිල්ලයි, මෙන්න මේ ඇඟිලි දෙක තින්තවල ඔබලා, තින්තවල ඔබලා කියන්නේ මේ ඇඟිලිවල මේ අග කොටස විතරක් තින්ත ගෑවුණා නම් ඇති, තින්තවල ඔබලා හරියට කකුල් දෙකෙන් ඇවිදිනවා වගේ පිටුව පුරා ඇඟිලි දෙකෙන් මෙන්න මෙහෙම ඇවිදිනවා. පිටුව පුරා ඇවිදිනවා හරියට කකුල් දෙකෙන් මෙහෙම ඇවිදිනවා වගේ ඇඟිලි දෙකෙන් මෙහෙම ඇවිදින්න තියෙනවා. තින්ත ගාලා. එතකොට මේකේ දරුවට කියන්න ඕනේ ලස්සනට ඇවිදින්න ඕනේ රටාවක් විදියට. ඇඟිලි දෙකෙන් කොලේ පුරා ඇවිදලා රටාවක් මවන්න තමයි ඕනේ. එතකොට මේක එක කොලයකට සීමා වෙන්න එපා. පිටු කිහිපයක එක එක විදිහට කරන්න. මේක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. පළවෙනි එකේ කරලා දෙවෙනි කොලයට එනකොට දරුවා තේරුම් ගන්නවා දැන් පළවෙනි එකේ ගියා වගේ ගිහින් හරියන්නේ දෙවෙනි එකේ වෙන විදිහකට යන්න ඕනේ. දරුවට මේකත් පුරුදු කරන්න. එක එක විදිහට ඇවිදිනවා. හිමින් ඇවිදිනවා, හයියෙන් ඇවිදිනවා, එක එක පැත්තට වංගු වංගු ඇවිදින්න පුළුවන්. බලන්න එතකොට දරුවාගේ මේ අත කොයිතරම් හැරෙනවද? මේ ඇඟිලි කොයිතරම් අපිට එක එක පැත්තට චලනය වෙනවද? මේ මාංශ පේශි කොහොමද එක එක විදිහට හැඩගැහෙන පටන් ගන්නවා? ඒ විතරක් නෙමෙයි, එයාගේ අර ක්‍රිටිකල් තින්කින් නැත්තම් මෙයා මේ අර හිතන්න පටන් ගන්නවා. එයා හොඳට මේ වගේන කොහොමද ඊළඟට කරන්න ඕනේ? ඒ වගේම එයා ඊට පස්සේ නිර්මාණශීලී වෙන්න පටන් ගන්නවා. ඇයි? ඒ දේ පිළිවෙලට කරන්නේ කොහොමද? මේ චුට්ටක් විතරයි කියන්නේ පුංචි ක්‍රියාකාරකම ඇතුලේ තව කියනනම් ගොඩාක් දේවල් අපිට සංවර්ධනය කරන්න පුළුවන්. මේ පුංචි ක්‍රියාකාරකම ඇතුලේ දරුවා තුළ තව ගොඩක් දේවල් සංවර්ධනය කරන්න පුළුවන්. මේ එකක් විතරයි අපි එක ක්‍රියාකාරකමක් අරගෙන මේ කිහිපයක් විතරයි පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. හරි, අන්න ඒ වගේ පිටු කිහිපයක් අරගෙන මේ ක්‍රියාකාරකම කරන් තවත් හොඳයි. පිටුවේ පුළුවන් නම් අපිට පිටුවේ ලයින් එකක් නැත්නම් කොටුවක් හරි සීමාවක් ඇඳලා දීලා කොටුවක් ඇඳලා දීලා ඒ කොටුවේ ඇතුලේ විතරක් අපිට ඇවිදින්න කියන්නත් පුළුවන්. මේ කියන්නේ අපි දැන් කොළ කිහිපයක් ගන්න කියලා කියවනේ. එක කොළයක අපිට පුළුවන් කොටුවක් ඇඳලා දීලා කොටුව ඇතුලේ විතරක්. සමහර පිටුවල පුළුවන් පිටුව පුරාම ඇඟිලි වලින් අර කකුල් දෙකින් ඇවිදිනවා වගේ ඇවිදින්න කියන්න පුළුවන්. නමුත් සමහර පිටුවක කොටුවක් හරි සීමාවක් ඇඳලා ඒක ඇතුලේ විතරක් අපිට රටාවක් විතර ඇවිදින්න කියන්න පුළුවන්. හොඳයි, ඒක එක ක්‍රියාකාරකමක්. ඒ වගේ දෙයක් දරුවත් එක්ක කරලා බලන්න. මම හිතේ දරුවා ගොඩක් ආස වෙයි, නිර්මාණශීලීත්වයක් වැඩි වෙන ගමන් දරුවා ගොඩක් ආස, තමත් කැමති දෙයක් වෙයි ඒ ක්‍රියාකාරකම. හොඳයි, ඒ වගේම තවත් ක්‍රියාකාරකමක් කියලා දෙන්නම්. අපිට පුළුවන් එක එක වර්ගයේ කොළ කෑලි, නැත්නම් කඩදාසි, පාට කඩදාසි අපිට කතුරක් අරගෙන දීලා එක එක හැඩයට කපන්න දෙන්න පුළුවන්. එක එක හැඩවලට කොළ කෑලි කපන්න දෙන්න පුළුවන්. නිදහසේ කපන්න දෙන්න පුළුවන් එක එක හැඩවලට. ඊට පස්සේ ඒවා අපිට ගම් බෝතලයක් දීලා තව කොළයක වෙන සුදු පාට කොළයක, දැන් පාට කොළ අපි කපා ගන්නවා, සුදු පාට කොළයක ඒවා අලවනවා. අපිට මේකත් කොළ කිහිපයක පියවර කිහිපයකට කරන්න පුළුවන්. නිදහසේ කපන්න දෙන්න පුළුවන්, නිදහසේ කපන්න දීලා අපිට නිදහසේ පිටුවේ අලවන්න දෙන්න පුළුවන් කැමති විදිහට. ඊට පස්සේ නිදහසේ කපන්න දුන්නේවා යම්කිසි රටාවකට අලවන්න පුළුවන්. පාට අනුව රටාවක් නවන්න පුළුවන්, හැඩයක් හදන්න පුළුවන් මොනවා හරි දරුවත් එක්ක එකතු වෙලා දරුවට උදව් කරන ගම අපි නෙමෙයි කරන්නේ. නමුත් දරුවා කරන්නේ දරුවට මඟ පෙන්වන විතරක් හරියට අපි කියලා දෙනවා. එතකොට තව පුළුවන් අපිට අර නිදහසේ කපන්න නැත්නම් මොකක් හරි හැඩවලට කපලා අපිට අලවන්නත් පුළුවන්. කොටු කපලා, ත්‍රිකෝණ වගේ කපලා, බෝල කපලා, මෙන්න මේ වගේ එක එක හැඩවලට එක එක පාට වලින් කපලා අලවන්න දෙන්නත් පුළුවන් ගම්බෝතල අරගෙන. කපනකොට එක එක හැඩ කපද්දී අපි එතනින් ගොඩාක් කුසලතා සංවර්ධනය කරගන්නවා වගේම එක එක විදිහට අපි මාංශ පේශි චලනය වෙන්න පටන් ගන්නවා වගේම ඒව අරගෙන කොළයක අලවද්දි බලන්නකෝ ගම්බෝතලේ හසුරවන්න ඕනේ, කතුර අලන වගේ ගම්බෝතලේ අල්ලන්න බෑ. ඊට පස්සේ ගම් ටික ගාන්නේ කොහොමද? ගම් ගෑවෙනකොට මොකද වෙන්නේ? සමහර ලාවට ගම් වැඩිපුර ගෑවුනොත් අපිට වෙන්නේ මොකක්ද? කොළයකට ඇලවෙන්නේ කොහොම වුණොත්ද? ආන් ඒ වගේ ගොඩක් දේවල් හිතන්න පටන් ගන්න. මේ දේවල් එයාටම ඉගෙන ගන්න දුන්නොත් අපි කරලා දෙන්නේ නැතුව හැබැයි ගොඩක් වෙලාවට පෙර පාසලේදී ඉස්කෝලේදී දෙන වැඩ වැඩිපුරම කරන්නේ අම්මා හෝ තාත්තා. එතකොට ඒ අම්මා හෝ තාත්තා කොයිතරම් හානියක්ද තමන්ගේම දරුවට කරන්නේ නේද? ඒ හානිය සුළුපටු නෑ.
අනිත් දරුවට වඩා හොඳට පේන්න කියලා තමන්ගේ දරුවාගේ වැඩේ අම්මා කරනවා කියන්නේ ඒ අම්මා දරුවට කරන හානිය මං හිතන්නේ ඒක සුළුපටු නෑ ඒක කියන්න තරම් වචන නෑ කියන්නේ ඒ තරම් ඒක ලොකු හානියක් ගොඩක් වෙලාවට අනිත් දරුවත් එක්ක තමන්ගේ දරුවාගේ නිර්මාණي හැරි කරන දේ ලස්සන නැති වෙයි කියලා අම්මා කරනවා පෙර පාසලට හරි ඉස්කෝලේට යන වැඩේ යවන වැඩේ ඒකෙන් වෙන හානිය ගැන අම්මා හිතන්නේ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා ඉතින් මං හිතන්නේ ඒ වැඩේ නෙමෙයි කරන්න ඕනේ ඇත්තටම දරුවටම කරන්න දෙන්න මොකද එයාම ඉගෙන ගන්න ඕනේ පුංචි දරුවන් කරන එකේ මේ කම්පයා කරන්න බෑ ආර්යයකටද ලස්සන වැඩි න්‍යායකද කියලා. මොකද එයාලා ඉගෙන ගන්න තමයි හැම දෙයක්ම කරන්න. එයාලා ඒවා කරලා තමයි මේ හැම දෙයක්ම තනින් ඉගෙන ගන්න. ඉතින් ඒක නම් අමතක කරන්න එපා අම්මලා තාත්තලා. අර වැරද්ද කරන්න එපා. ඉස්කෝලේ හරි පෙර පාසලේ හරි වැඩත් පුළුවන් විදිහට දරුවා කරනවා මිසක් අම්මා තාත්තා නෙමෙයි කරන්න ඕනේ. හොඳයි. අද අපි කියලා දුන්නේ හසුරු කුසලතා වර්ධනය ගැන. මම හිතන්නේ කුසලතා සංවර්ධනය ගැන අපි නිතරම මේ වැඩසටහනදී කතා කරනවා. එතකොට මේ කියන හැම දෙයක්ම හොඳට ග්‍රහණය කරගෙන අපේ පුංචි දරුවන්ගේ පුංචි පැටවුන්ගේ මේ කුසලතා සංවර්ධනය ගැන අපි ගොඩක් උනන්දුයෙන් ඕනකමින් මීට කලින් අපි විතරක් වඩා හිතලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි මේ කුසලතා සංවර්ධනය හරි විදිහට හරි ආකාරව කරමු. නැවතත් කියන්නේ මේකට වෙනම වෙලාවල් වෙන් කර ගන්නවට වඩා අපේ වැඩවලට පුළුවන් තරම් ගලපගෙන අපි දරුවන් එක්ක මේ ක්‍රියාකාරකම් ලස්සනට කරලා දරුවන්ගේ කුසලතා සංවර්ධනයට ලොකු පිටුවහලක් වෙමු. අම්මලා තාත්තලා නැත්තම් දරුවන් එක්ක ගැවසෙන වැඩිහිටියන් විදිහට. හොඳයි. අද අපි කතා කරේ දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය නැත්නම් මැනිපියුලේටිව් ස්කිල්ස් කොහොමද මේ ඩෙවලොප් කරන්නේ දරුවන්ගේ සරල ක්‍රියාකාරකම් ඔස්සේ කියලා. හොඳයි. මේ වගේම තවත් අලුත් වැඩසටහනකින් අපි ආය හම්බ වෙනවා. සියලුම දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.